ශ්‍රී ලාංකීය ගීමහෝගේ රන් අස්වැන්න සියහඬ සයිබ අවකාශය පුරා www.siyahanda.com ශ්‍රී ලාංකීය ගී අස්වැන්නේ රන් සලකුණ සියහඬ. මව්පිය සෙනෙහසට බැතිබර පිටුම දයාවේ සිහිලක තුටින් ඉතිරි සෙනෙහේ මිහිරි අහසේ ඉරුසේ අම්මා නිවසේ සුවසැදු ඉරුසාදු අප හැම ලංකේරු දයාවේ සිහිලස සුබ සන්ධ්‍යාවක්. ලොව සිසාරා සිටිමින් සියහඬ රේඩියෝට සවන් දෙන මගේ ආදරණීය සොයුරි සොයුරියන්ට මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවේ සිහිලස. මේ සුන්දර හෝරාව මා සමග ගත කරන්නට ඔබ සියලුම දෙනාට සුහද ආරාධන. ඉතින් සුන්දර දෙමව්පියන් යුවලක්ව හඳුන්වාදී ඔවුන්ගේ ලොවක් වටිනා රන් ආදරය ගැන කතා කරන්නයි අදත් මේ සූදානම. මේ ලෝකයේ මිල කළ නොහැකි එකම ආදරය මව්පිය සෙනෙහස. ඔබ සියලු දෙනාම එය පිළිගන්නවා ඇතැයි මම විශ්වාස කරනවා. ඔව්, ඇත්තටම නොසිතෙන ජලෝල්පතක් වගේ අපට දිනෙන් දින උපදින පිරිසිදු ආදරය දෙමව්පියන්ගේ ආදරයයි. ඉතින් මම ඇගේ කාලය සොරාගන්නේ නැහැ. ඇයව හඳුන්වා දෙන්නම් මම මෙසේ. මුහුණු පොතෙන් තමයි මම ඇයව හඳුනාගත්තේ. සුන්දරයි. ඒ වගේම ඇද වැටෙන ගැහණියට නැකිටින්නට අත දෙන ඇය තමන්ගේ වගේම තම සේවා දායකයාගේ ත්‍රුවට ආදරය කරමින් තවත් කතක්ව සුන්දරව සරසන ඇය නිශාකා ප්‍රනාන්දු සොයිරියයි. මව්පිය සෙනෙහසට බැතිබර පිටුම දයාවේ සිහිලස. එසේනම් සොයිරිය, ඔබටයි මේ අවස්ථාව, මේ සුන්දර නිසාකන් නැමති මේ ලස්සන ගැහැණියව අපිට දායාද කළ ඒ සුන්දර අම්මා තාත්තා කවුද කියලා අපි හැමෝටම හඳුන්වා දෙන්නට ඔබට මේ ආරාධනය. අයිබෝවන් නිසාකා සොයිරිය. අයිබෝවන්, පළමුව සියහඬ සේවයට මම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව ලබා දුන්න නිසා. ඇත්තෙන්ම මගේ දෙමව්පියන් ගැන මට කියන්න මේ ලැබෙන අවස්ථාව මහඟුයි කියලා මම විශ්වාස කරනවා. මගේ අම්මා තාත්තාව ගත්තොත් මගේ අම්මා ගෙනම ABD බ්‍රිජට් මල්ලිකා හාමි. මගේ තාත්තා පී ෆ්‍රැන්සිස් සාලිස් ෆෙනෑන්ඩු. මේ ලෝකේ මාව බිහිවීමට පළමු හේතුව මගේ දෙමව්පියු යාලගේ ආදරේ එකතු වීම සංකේතයක් ලෙස. ඉතින් ඒ බිහිවීම තුළ තමා මට අද
මේ වගේ අවස්ථාවකට කතා කරන්න ලැබුණේ පළමුවම දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ජීවිතේ මගේ අම්මා තාත්තා කියන්නේ ජීවිතේ මහා සමාන වුණු පුරුක් දෙකක්, ප්‍රධාන පුරුක් දෙකක්. පුංචි කාලේ ඉඳලා මාව හදා වඩාගෙන, මන් ළඟින් ඉඳගෙන මට ආදරෙන් සලකපු මගේ මව්පියෝ දෙන්න මම හරි මාදරේ. අම්මා ගත්තොත් අම්මා කියන්නේ මේ ලෝවේ තියෙන උතුම්ම නාමයක්, උතුම්ම සෙනෙහසක්, උතුම් කම කැටි වුණු චරිතයක්. ඉතින් මගේ අම්මා මාව පුංචි කාලේ ඉඳලා හදා වඩාගෙන ඇගේ ලේ කිරි කරලා පොවලා ලෝකෙට මාව හොඳ පුරවැසියෙක් විදිහට බාර කරන්ට කැපවුණු වගකීම් සහිත ජීවිතේ විඳි දුක් අපමණයි. අපව ලොකු මහත් කරලා අපිට කන්ට බොන්ට මේ සියල්ලම අපිට රසට ආහාරය රසවත් කරලා අපිට ගොඩාක් සලකපු අපේ ගෙදර බුදුන් අම්මා කියලා කියනවානේ. ඉතින් මමත් මම කතෝලික උපතින්, නමුත් මම කියනවා ඒ අම්මට එහෙම කිව්වට කමක් නැහැ කියලා. මොකද ඒ තරම් මහඟු උල්පතක් වැනි වූ සෙනෙහසක් මේ ලෝකෙට දායාද කරන්න මගේ අම්මට හම්බුණා. මගේ අම්මා නිසා මට ලැබුණා. ඉතින් තාත්තා ඇත්තෙන්ම කියන්න වචන නැහැ. මම හිතන්නේ මගේ හදවතේ රැඳිලා ඉන්න එකම එක චරිතයක් තමයි මගේ තාත්තා මගේ අම්මට වඩා. ඉතින් මෙතනදී මම තාත්තට ගොඩක් ලං වුණු කෙනෙක්. මගේ දුක, මගේ හඬ නිතරම අසපු කෙනෙක් තමයි මේ තාත්තා කියන්නේ. තාත්තට මම ගොඩක් ආදරේ. මට හැම අවස්ථාවකම යම් කිසි වේදනාවකදී මට දරා ගන්න බැරි දෙයකදී මගේ ළඟින් හිටපු එකම එක්කෙනා තමයි මගේ තාත්තා. මොකද එම් වෙන්න හේතුව මට ගොඩක් ඇහුම්කන් දුන්නේ මගේ තාත්තා. ලංව හිටියා කියලා දුන්නා හැම මොහොතකම, හැම සිද්ධියකටම හේතුව සහ ඒ වලින් ලැබෙන්නේ මොනවාද, නොලැබෙන්නේ මොනවාද, විඳිය හැක්කේ කොහොමද කියන එක මට මගේ තාත්තා ඉගැන්නුවා. විශේෂයෙන් මම කියන්න ඕන, මම යම්කිසි යහපතක් අද කරනවද, ඒ යහපත සිතුවිලි ඇතුව ජීවත් වෙනවද, මේ හැමදේම විශේෂයෙන් හැමදේටම උරුමකම් කියන්නේ මගේ තාත්තා. මොකද මට ළඟ වෙලා, මගේ ළඟින් නිදලා මට හැම දෙයක්ම කියලා දුන්නා. මොකද මට චුට්ටක් දැන් නෙවෙයි, මගේ තරුණ කාලේ මට දෙයක් කියලා දෙන්න අමාරුයි. මම ටිකක් එක විදිහක චරිතයක්. නමුත් මම තාත්තා ඉදිරියේ බොහොම සංසුන් වූ චරිතයක්. එතනදී මම තාත්තට බයයි කියනවට වඩා මම ගොඩක් ගරු කරා. මම ආදරේ කියන දේ විශේෂයෙන් කියන්නේ, ආදරය කියන වචනේ තේරුම මම ඉස්සරම දැනගත්තේ මගේ තාත්තායි. ඒකනම් සැබෑවක්ම. ඒ තරම් ආදරයක් මට මේ ජීවත් වෙන කාලය තුළ මට කොහෙන්වත් කාගෙන්වත් ලැබිලා නැහැ. මගේ හිත හඳුනගත්තු, මගේ කතාවට සවන් දුන්නු, මට පිහිටක් වුණු, මන් ළඟින් හිටිය සැබෑ වූ ආදරය මම ලැබුවේ මේ ලෝකේ මගේ තාත්තගෙන් විතරයි. ඉතින් ඒ තාත්තා ගැන කියන්නත් මට ගොඩක් දේවල් තියෙනවා.
ඒ තාත්තගේ සෙනෙහස ආදරය කැටිවුණු තැන මම ගොඩක් වාසනාවන්ත වුණා. මම විවාහ වෙලා කල්ගත වෙනකොටත් මගේ තාත්තගේ ආදරේ සෙනෙහස මට ලැබෙනවා, ලැබෙන්න ගත්තා, ලැබෙනවා කියා දුන්නා දේවල්. ඉතින් මම කවදාකවත් තාත්තා නිසා එක පයක්වත් පස්සර තිබ්බේ නෑ. හැමදාම මගේ පය තිබ්බේ මම ඉදිරියට. මොකද මගේ තාත්තගේ ඒ පෙරදරි වූ අභිමර්තාත්තයන් මගේ තාත්තා ඇතුලාන්තයේ තිබුණු ඒ ගුණවත්භාවය මට ලොකු පන්නරක් වුණා මගේ ජීවිතේ ඉදිරියට යන්න හැම මොහොතකම. ඉතින් මෙතනදි මම හැමතිස්සෙම අම්මට වැඩිය මම තාත්තට ඇත්තටම ගොඩක් ආදරේ කළා. මගේ අම්මට මම ආදරේ නැහැ කියනවනේ. නමුත් ඒක ස්වභාවයෙන්ම මම හිතන්නේ දුවෙක් වුණාම තාත්තට ළඟයි. ඉතාමත්ම මට ළඟව සිටපු කෙනා තමයි මගේ තාත්තා. ඉතින් මම මගේ දෙමව්පියන්ට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ අම්මෙක් තාත්තෙක් මට මගේ ජීවිතයේ මේ තාත් දුරේන්ට මට දුන්නා සෑම ශක්තියට, ධෛර්යයකටම මම මගේ දෙමව්පියන්ට මුළු හදවතින්ම මම වැඳ නමස්කාර කරනවා. ඉතින් ඒ තමයි මට මගේ දෙමව්පියන් ගැන කියන්න තියෙන වචන ටික. මව්පිය සෙනෙහසට බැතිබර පිටුම දයාවී සිහිලස. ඒ වගේම මම ඔබෙන් අහන්න කැමතියි, ඔබ බොහොම පුංචි කාලේ හරිම දඟ වැඩක් කරලා තියෙනවා. කොහෙන්ද ඒක මම දැනගත්තේ කියලා නම් අහන්න එපා. ඔබට පුළුවන්ද අපිට කියන්න ඔබ අර පේරගහේ ඉඳලා අම්මගේ ඇඟට පැනලා අම්මව බය කරේ කොහොමද කියලා? ඒ කියන්නේ පුංචි කාලේ ඔබේ ජීවිතයට අමතක නොවන සිදුවීම් මොනවාද ඔබේ දෙමව්පියන් සමග ඉද්දී? පොඩි කාලේ නේද, පොඩි කාලේ මේ වෙනකොට පොඩි කාලේ සිද්ධයක් කියනවා නම් මගේ තාත්තා මේ වෙනකොට මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා දැන් ඉන්නේ මගේ අම්මා. අම්මා එක්ක නම් කරපු දඟ වැඩ බොහොමයක් තියෙනවා. අම්මගෙන් පනිෂ්මන්ට් හම්බුනේවා. ඉතින් ඒ දවස්වල මම අපේ වත්තේ හරියට පේරගස් තියෙනවා. මම ඉස්සර ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ඔය පේරගස් වල කරුවක් අස්සේ ඉඳගෙන ඒ පේරගස් ඒ කරුව ළඟ ඉඳගෙන ඒ කරුවත් එක්ක මම කතා කරනවා. මම ඉතින් ඒ පේරගහේ පේර කනම කතා කරනවා, සෙල්ලම් කරනවා. මම නිතරම මැනේ ඒ ගස් එක්ක සම්බන්ධ වෙලා හිටියේ. ඉතින් මට හැමෝම අම්මා නිතරම කියනවා යන්න එපා මේ ඉස්කෝලේ වැඩ කරන්න, මේ ආයේ ගිහින් තිබුණොත් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අම්මා පොඩ එහාට මෙහාට යනකන් ඉඳලා මම කරන එකම වැඩේ. සමහර දවස්වලට අක්කා ඉන්නවා, සමහර දවස්වලට අක්කා නැහැ. ඉතින් ඒ අපි ගොඩක් වෙලාවට පේරගස්වල ගිහිල්ලා නැගලා දවසක් දා කළුවර වැටලා මට මතකයි අම්මා මාව හොයනවා. මට අම්මා ගෙදරට ගෙන්නම නිෂා කියන මාව හොයනකොට මට හිතුණා ටිකක් මේ පොඩ්ඩක් බය කරන්න ඕන කියලා. මට මතකයි අක්කත් නංගී කී කිය මේගොල්ලන් හොයනවා. හොයනකොට මම සද්ද නැතුව හිටියා. ඉඳලා අම්මා ඒ අහලින්ම වගේ යනකොට මම පේරගා ඉඳලා
පැන්න පුවාම අම්මා වන්දට ඔම බය වුණා. ඉතින් ඊටපස්සේ කියන්න ඕනේ නෑනේ. ඊටපස්සේ මාව ඇදගෙන ගෙදර අරන් ගියා. අරන් ගිහින් මට හුළුවත් එකේ හොඳටම කෑවා. මට මතකයි හුස්සියේ අන්තිමට අක්කා මාව බේරගන්නෙද්දී අක්කටවත් බේරගන්න දුන්නේ නැහැ. මට ගැහැව්වා හොඳටම. ඊට පස්සේ මම පීරගත් නැග්ගි නෑ. කලාතුරකින් තමයි පීරගෙඩියක් හරි කඩන්න යන්නේ. ඉතින් ඒක මට අමතක වෙන්නේ නැහැ. මට අදටත් පීරගස් දකින්නකොට මට ඒ සිද්ධිය මතක් වෙනවා. අම්මගේ ඇඟට පැනපු හැටි. ඉතින් ඒක ඒ සිද්ධිය මට ජීවිතේ අමතක නොවන සිද්ධි තවත් තියෙනවා. නමුත් මට විශේෂිත මම කරපු ලොකු හපන් වැඩක් තමයි ඒක. මං හරි දක්ෂයි වගේ වැඩවලට. ඉතින් ඒ වෙලේ අම්මට අහු වුණේ පොල්ලතු හගිස්සක්. හගිස්ස මගින්ම කඩන් ගිහිල්ලා කුස්සිය ඇතුළට තාගෙන මාට ගැහැව්වා. මට හොඳට මතකයි. මම කෑ ගැහැව්වා. අක්කාව බේරගන්න අක්කටත් පාර දෙක තුනක් ඇදුනා වෙන්නදී. ඉතින් ඒක මට අමතක වෙන්නේ නැහැ මගේ ජීවිතේ. මම මට කාලේ මතක් වෙනවා ඒක. මට පීරගත් දකිනකොට මට මතක් වෙනවා ඒක. මම කොහේ කියන්නේ සමහර දවස් වලට මම ඕක බෙදා ගන්නවා. ඉතින් අපේ අත් මාත් අපි බෙදා ඉනහල. ඒ ජීවිතේ හැමතක නොවන සිද්ධියක් ගත්තොත් ඒක තමයි මට අම්මා එක්ක දැන් ඉන්නේ අම්මා. ඒ සිද්ධිය මට අමතක වෙන්නේ නැහැ කවදාකවත්. පිපි කුසුමේ පල සම
මව්පිය සෙනෙහසට බැතිබර පිටුම දයාවී සිහිලස. එවගේම අධ්‍යාපනය කියන්නේ දෙමව්පියන් දරුවන්ට දෙන ලොකුම දායාදයක්. පුංචි කාලේ අධ්‍යාපනය කියලා අපි ලබන්නේ අම්මගේ තාත්තගේ ආදර්ශමත් ජීවිතය තුළින් ගන්න ඒ ගතිගුණ. ඒ වගේම ටිකෙන් ටික අපි ලොකු වෙද්දී අපි පාසලට අරිනවා. ඒ තමයි අද මේ තියෙන සමාජයට ගුරු වෙන්නට, සමාජය සමග ගැටෙන්නට අපිට අධ්‍යාපනය කියන දේ අත්‍යවම අවශ්‍ය දෙයක්. ඉතින් ඔබට ඔබේ දෙමව්පියන් කොහොමද මේ අධ්‍යාපනයට සහයෝගය දුන්නේ? අනිවාර්යෙන්ම ඇත්තටම දෙමව්පියෝ දෙන්නම මහන්සි වුණා මාව අධ්‍යාපනය සඳහා යොදවලා මට ඉහළ තැනකට යන්න මට හැම අතිම උපකාර කෙරුවා. මගේ අධ්‍යාපන කටයුතු සඳහා මගේ අම්මත් තාත්තත් දෙන්නම ගොඩක් වෙලාවට තාත්තට වැඩි අම්මා තමයි අධ්‍යාපන කටයුතු වල හොයලා බලලා වැඩ කෙරුවේ. තාත්තා ගෙදර ආපුවාම වැඩි පිරික්සීමක් කරනවා. ඉතින් එදෙන්නගෙන් අධ්‍යාපන කටයුතු සඳහා ලැබිච්ච උපකාර උදව් විශේෂයි, විශාලයි. ඉතින් දෙන්නම සමසමව ඒ කාර්ය සඳහා මාව දිරිගැන්නුවා, මට ශක්තිය දුන්නා, මාව ඉදිරියට මරන් ගියා අධ්‍යාපන කටයුතු සඳහා. ඉතින් ඒ දෙන්නගෙන්ම මට හොඳ ශක්තියක් ලැබුණා මගේ අධ්‍යාපන කටයුතු සඳහා. මව්පිය සෙනෙහසට බැතිබර පිටුම දයාවී සිහිලස. අධ්‍යාපනය ලබන අතරතුර අප නොදනුවත්වම යෞවන වයසටත් එළඹිලා. ඉතින් යෞවනය කියන්නේ ජීවිතයේ සුන්දරම අවධියක්. රෑනක් වගේ කිචිපිචි ගාමින් යාළුවන් සමග ගත කරන ඒ සුන්දර යෞවනයේ ඔබට තිබෙන මතකයන් මොනවාද? ඔබේ දෙමව්පියන් ඔබේ යෞවන කාලය සාර්ථකව ගත කරන්නට ඔබට කොහොමද අතහිත දුන්නේ? යෞවන කාලේ, යෞවන කාලේ කියන්නේ ඕනම කෙනෙකුට විශේෂිත වූ කාලයක්. නව හැඟීම්, නව දේවල් අපේ ජීවිතයේ දෙන කාලයක්. විරුද්ධ ස්නේහය බලාපොරොත්තු වෙන කාලයක්. ඉතින් මේ කාලෙදී අපිට ඇත්තටම මට සමාවෙන්න මට දුන්නු පණ්ඩරෙත් ගොඩාක් විශාලයි දුර්ගා. මොකද ඇත්තටම ඒ කාලේ අම්මා කෙනෙකුගෙන් තාත්තා කෙනෙකුගෙන් ලැබෙන්න ඕන ඕවදන් ඒ සියල්ල ලැබුණා. කියන්නේ යහපත කරා අපිව යොමු කෙරුවා. එක් එක් සමිති සමාගම්, දහම් පාසල්, ආගමික වැඩසටහන් තුලින් ඒවට අපිව යොමු කරා. මේ යහපත් දේ කරන්නේ කොහොමද, මේ වගේ විදිහේදී අපි යම් සිද්ධියක් වුණාම අපි මුහුණ දෙන්නේ කොහොමද, අපි හැසිරිය යුතු ආකාරය, අන් අයට අපි ගරු කරන්නේ කොහොමද, ඔය වගේ දේවල් ගොඩාක් මගේ අම්මා තාත්තා මට කියලා දුන්නා. කියන්නේ ඒ නව යෝන් වියේදී ජීවිතේ අපි ආරම්භන මුල් වකවානුව තුළදී අපි ඉදිරියේදී ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක මනාව පැහැදිලි කරපු කාලයක් තමයි මේ යෞවන කාලේ. කියන්නේ යෞවන කාලෙදී ඒ පෙවිය යුතු දේ හොඳටම පෙව්වා කියලා මම විශ්වාස කරනවා මගේ අම්මයි තාත්තයි. ඒ කියන්නේ
හරි තැනට යොමු කරන්න, හරි විදියට ජීවත් වෙන්න, අන් අයට ගරු කරන්න, අන් විශේෂයෙන් මගේ තාත්තා අන් අයට සලකන්න, මේ දේවල් හරි ලස්සනට මට අදටත් මතකයි. මම අදත් රකින්නේ ඒ එයාලා කියලා දුන්නු ගුණධම තමයි. මොකද මම ඒක ගිනාවේ නෑ, ඒගොල්ලෝ මට කියලා දුන්නු යහපත තුල මම ඒක වර්ධනය කරන්න ගියා. අදටත් මගේ ඒක වර්ධනය වෙනවා. මොකද මට යමක් දැකපුවාම මම කතා කරන්න ඕන තැනදී කතා නොකර සමහර වෙලාවට මම නිහඬ වෙනවා. මොකද හේතුව මට මතකයි මගේ අම්මා කියපු දේ, මට මතකයි මගේ තාත්තා කියපු දේ. ඉතින් එතනදී මම පොඩ්ඩක් නිහඬව පිළිතුරක් නොදී සමහර වෙලාවට ඉන්නවා. මම බලන් ඉන්න වෙලාවල් තියෙනවා. මොකද මට නිතරම මගේ තාත්තා කියපු දෙයක් තමයි කිසි කෙනෙක් කිසි දෙයක් කෙරුවට ඒකට රියැක්ට් එක දෙන්න, කියන්නේ ඒකේ මේවයක ප්‍රති විපාකය දෙන්න යන්න එපා. ඒක අපිට අයිති නෑ. මට අදටත් මතකයි ඒක තාත්තා මට කියලා දෙනවා. ඉතින් ඒක මම කරන්නේ නෑ. එයාටින් ගත්තාම මගේ අම්මා ගැන මම විශේෂයෙන් මේ මොහොතේ කියනවා. මගේ අම්මා ගොඩක් අන් අයට උදව් උපකාර කරපු කෙනෙක්. මම ඒක පුංචි කාලේදලම දැකපු දෙයක්. කියන්නේ ඇත්තටම කියන්නේ එයාගේ සහෝදරියන්ට එයා ගොඩක් උපකාර කරපු කෙනෙක්. ඒගොල්ලන්ව ගෙන්නගෙන ඒගොල්ලන්ට සලකපු කෙනෙක්. ඒ කියන්නේ එයාගේ සහෝදරින්ගේ දරුවන්ට පවා එයා බොහොම ආදරය කරපු චරිතයක්. ඒක අපි දැක්කා. මම දැක්කා. මම දකිනවා. ඉතින් ඒ යෞවන කාලේ මගේ ජීවිතය අවබෝධ කරන් ඉදිරියට යන්න කොයි ආකාරයෙන්ද අපි ජීවත් වෙන්න ඕනේ කියන එක මහඟුව පහදලා දුන්න මගේ දෙමව්පියෝ දෙන්න මට ඒ යෞවන කාලය තුල. ඉතින් ඒක මට තාවම මතකයි. මම ගිනියන්නේ ඒ ගුණධම් තමයි. මම ඒක ඕනම තැනක හැම වෙලාවකම මම කියන මට මතක් වෙනවා. සමහර වෙලාවට තැනකදී යම් ස්ථානයකදී පිරිහෙන දෙයක් මම දැක්කද මට ටක් ගාලා මගේ ඇතුළට දැනෙන්න ගන්නවා. දැනුණාම මට පොඩ්ඩක් හිතට වේදනාව ආවත් මට මතක් වෙනවා මගේ තාත්තා මගේ අම්මා මට මෙහෙම කියලා දුන්නා. විශේෂයෙන් මගේ තාත්තා මට කියලා දුන්න දේ මතකයට අරගෙන මම එතන ගොඩාක් නිශ්චල වෙනවා. ඉතින් ඒ යෞවන කාලේ මට ඔවුන් විසින් දුන්නා වූ පන්නරය අතිවිශාලයි. මව්පිය සෙනෙහසට බැති බර පිටුම දයාවේ සිහිලස සියක් මුල්පත් මවාදී නිසලවම හිඳිනා මකන්ද ඔබ අපච්චේ දයාවී සිහිලස. ඒ වගේම මම අහන්න කැමති ඔබ අද ඉන්න මේ තත්ත්වයට, ඒ කියන්නේ ඔබ සුන්දර ගැහැණියක්, කරුණාවන්ත ආදරණීය මවක්, සමාජයේ කැපී පෙනෙන චරිතයක්, වැටෙන ගැහැණියට අත දෙන්න හැම ගැහැණියෙකුටම බැහැ. ඒකට කරුණාවන්ත විසිලිවන්ත හදවතක් තියෙන්න ඕනේ. මං හිතනවා ඒ හදවත ඔබ ළඟ තියෙනවා. තවත් ගැහැණියක් දිහා කරුණාවෙන් බලන, ආදරයෙන් බලන, ඇහුම්කන් දෙන හිතක් ඔබට තියෙනවා. ඉතින් අද මේ නිෂාකා කියන චරිතයට පණපොවන්නට, සුන්දර ගැහැණියක් වගේ පවපොවන්නට ඔබට ඔබේ දෙමව්පියන් දීපු සහයෝගය කුමක්ද, ඔවුන් ඔබට දීපු ගුරුහරුකම් කුමක්ද අදින තත්ත්වයට ඔබ එන්නට? ඔව්, ඇත්ත වශයෙන්ම අද ඉන්න තත්ත්වයට
ඇත්තෙන්ම අද ඉන්න තත්ත්වයට මගේ අම්මත් තාත්තත් විශේෂිත ආශිර්වාදයක් ලැබිය යුතුයි. මොකද ඇත්තෙන්ම ඒ අය නිසා තමා මම මේ තාක් දුර මේ විදිහට ජීවත් වෙන්නේ. කිව්වොත් නිවැරදි යහපත් ලෙස. ඉතින් මේ වෙනකොටත් අද වෙනකොටත් මට මගේ අම්මගෙන් වචනකින් හරි කියනවා. දැන් වයස වයසයි. ඒ වයසට ගියත් වචනකින් හරි ලැබෙනා වූ සහයෝගය යම් යම් තැන්වලදී. ඇත්තෙන්ම සමහර වෙලාවදී මම ලෙඩක් වුණත් මගේ ඇවිල්ලා ඔළුව අත ගන්න තරම් මගේ අම්මගේ සෙනෙහස තාම තියෙනවා මට. මට දැනෙනවා සහ මම යමක් මට වෙනකොට මම ගිහිල්ලා එයා ළඟට වෙලා ඉන්නවා. යන්නේ අපිට අපි ජීවිතේ ගමන් මග යනකොට ඉදිරියට යනකොට අපිට යම් යම් අවස්ථාවලදී එන යම් යම් වේදනාත්මක සිදුවීම් නිසා අපිට යම් විටක අපිට අපි කොච්චර ශක්තිමත් වුණත් අපිට කාගේ හරි රැකවරණයක් මොකද අවශ්‍යයි. අවශ්‍ය වෙලාදී මම ඉක්මනට දුවන් යන තැන තමයි මගේ අම්මා ළඟට. ඉතින් එයාලඟ මට සැනසීම තියෙනවා. මට මම දන්නවා මම ගිහිල්ලා එහෙම ඉන්නකොට මගේ අම්මට දැනෙනවා. ඒ දැනෙනකොට එයා මගේ ඔළුව අතගාලා එහෙම නැත්නම් අතක් හරි පිට හරි අතගාලා මට තේරෙනවා එයා මඟ වෙනුවෙන් මොකක් හෝ යාඥාවක් හරි ජේසුට කියනවා කියලා මට ඒක දැනෙනවා. ඉතින් මට අදටත් මම ගිහාම මගේ අම්මා ඉන්නේ මගේ අක්කා ළඟ. ඉතින් එගිහාම කෑවද පුතේ, මගේ අම්මා දුවේ කියලා කතා කරන්නේ නැහැ, පුතේ කියලා තමයි කතා කරන්නේ, කෑවද පුතේ කියලා. ඉතින් මගෙන් අහනවා. ඉතින් ඒක ඇත්තටම ඒක ඒක එක ජීවිතේ කියන්නේ කෑවද කියලා අහන එක සාමාන්‍ය වචනයක් වුණාට එතන තියෙනවා ලොකු ආදරයක් සෙනෙහසක් ගැඹිච්ච. ඒ මව වයෝවෘද්ධව ඉන්නකොටත් يعني මම ගිහිල්ලා ඉන්නකොට මම කෑවද මගේ දරුවෝ කෝ කියලා අහන්න තරම් හදවතක් සෙනෙහසක් මම හිතන්නේ හැමෝන්ටම ඇති වෙන්නේ නැහනේ. ඉතින් ඒ අම්මා අහන්නේ සැබෑ ආදරයකින් යුතුව, සැබෑ සෙනෙහසකින් යුතුව. මේ කියන්නේ එයා කාලද කියලා මම හොයන්න යන මොහොතේ එයා මගෙන් අහනවා කාලද පුතේ ඉන්නේ. ඒ ඇති ඇත්තටම ජීවිතේට තරුවෙක්ට එයාගේ මේ 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 වකවානුවේදී මට අදටත් ලැබෙන එක්තරා ශක්තියක් තමයි ඒ වචන ටික. ඒක මට වටිනවා. කියන්නේ මට ඇත්තටම මට ඒක වටිනවා. කියන්නේ ඒක ආශිර්වාදයක් ලබන්න ප්‍රිය දෙයක්. ඉතින් දැනටත් යම් තැන්වලදී උපකාරයක් වෙනවා ඒ ජීවත්ව සිටින මගේ අම්මගේ. ලගින්නේ තිරු නැලවි
මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවේ සිහිලස. අද මේ ලෝකයේ ඔබට ඉන්න ශක්තිමත්ම පවුර තමයි ඔබේ අම්මා. ඔබේ පියාණන් අද වෙච්චි ජීවතුන් අතර නැහැ. අපි සියලු දෙනාම ඔබේ පියාණන්ට සියලුම ස්වර්ග සැප සම්පත් හිමි වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ඔබ වැනි දරුවෙක්ව, ඔබ වැනි ශක්තිමත් ගැහැණියෙක්ව මේ ලෝකයට දායාද කරපු ඒ පියාණන් ඇත්තටම භාග්‍යවන්තයි. ඉතින් මේ මොහොත මම ඔබට දායාද කරනවා. ඔබේ ආදරණීය දෙමව්පියන්ට ස්තුතියම ස්තුති තාත්ති කියන ලොකු ආදරයක් ඔබ ලැබුවා ඔබේ අම්මගේ, ලොකු රැකවරණයක් ඔබ ලැබුවා ඔබේ අම්මගේ. ඒ වගේම ආදරයේ රැකවරණය කැටුණු සැප සම්පත් වලින් ජීවිතය පෝෂණය කරා ඔබේ තාත්තා. ඉතින් මේ අවස්ථාව ඔබටයි ඒ ආදරණීය අම්මටයි මේ ලෝකයෙන් සමවරගෙන දිව්‍ය සැප විඳින ඔබේ පියාණන්ටයි ස්තුති කරන්නට. ඇත්තෙන්ම නොපසුබටව මම ඒකට මගේ මුළු හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා මගේ දෙමව්පියන්ට විශේෂිත ලෙස. දැන් මගේ අම්මා ජීවත්ව සිටිනවා. දෙවියන්ගේ ආශිර්වාදය මම නොඅඩුව ප්‍රාර්ථනා කරනවා මගේ තාත්තට ඒ ස්වර්ග සැප සම්පත් උරුම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා දුර්ගමගේ අම්මට තාත්තටයි. මං ආදරේ ගොඩක්. මගේ හදවතේ මැද යාලව තියාගෙන මට සැනසෙන්න පුළුවන් දුවෙක් මම. මොකද මං එයාලගෙන් ලැබුව දේවල් බොහෝයි. මං ලැබුව ගුණදම් බොහෝයි. මං ලැබුව ජීවිතය අනර්ගයි. ඒවත් එක්ක මගේ ජීවිතේ මට ඉදිරියට යන්න මට එයාලා දුන්නා ඒ මහඟු 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 උපකාරයට මම ස්තුතිවන්ත වෙනවා හදවතින්ම. එයාලට දෙවියන්ටත් විශේෂයෙන්ම. මොකද මට දෙවියන් වහන්සේ විසින් උරුම කළා කියලා තමයි මම විශ්වාස කරන්නේ මගේ දෙමව්පියන්. ඉතින් ඒ අම්මට තාත්තට මම ස්තුතිවන්ත වෙනවා මගේ ජීවිතය පුරාවට මට කළා වූ සෑම දෙයකටම, මට ජීවත් වෙන්න කළා වූ උපකාරයට. හුස්මක් වගේ
අහලම ඉඳගෙන අපි මම ඇත්තටම වැඩිවියට පැමිණිලා කාන්තාවක් වෙලා මම විවාහ දිවියටත් තිබුණාට පස්සුවත් මාව අහක නොදැපුමු කමටද, මාව බලාගත්තු කමටද මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ජීවිතේ දෙමෝපියන්ගෙන් ලබන්න පුළුවන් උපරිම ආදරය ලැබපු චරිතයක් කියන එක මට මගේ මුළු හදවතින්ම කියන්න පුළුවන්. මොකද මට ඒකට වාසනාව තිබුණා. ඉතින් ඒ නිසා වාසනාව තියෙනවා. අදටත් මගේ අම්මා ජීවතුන් අතර ඉන්නවා. ඉතින් මම නැතුව ගියාම මම දවසක් දෙකක් පරක් වෙනකොට ඒ අම්මට දැනිලා අම්මා අක්කට කියනවා දුව නංගිට කතා කරන්න මොකද කියලා බලන්න. ඉතින් එතකොට අක්කා මට කතා කරලා කියනවා මේ බලන්නකෝ මෙයා මෙහෙම හොයනවා ඔයාව අම්මා අහනවා මේ හරි කරදරේ යන්නේ එන්න එන්න හැවිල්ලා අම්මා ඉතින් හරිම ලස්සනයි ඉතින් හරිම ආසයි හරි ආදරේ හිතෙනවා ඉතින් අපිත් මමත් ගිහින් අම්මට විහිළු කරනවා. ඉතින් මේ ජීවිතය දුන්නු ඒ දෙමෝපිය දෙන්නට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. තව මගේ අම්මා කාලයක් ජීවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි අම්මේ තාත්තේ. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මං අදහන්නා වූ දෙවියන් වහන්සේට. මගේ අම්මවත් තාත්තවත් මට දීලා යහපත් මාර්ගයක් පෙන්වන්න මට උපකාර කරලා යහපත කරා මාව යොමු කරන්න දුන්නා වූ මහත් වූ ජීවිත පරිත්‍යාගය නිසා ඒක මට හරි වැදගත් වුණා. මගේ ජීවිතේ පැවැත්මට මේ වෙනකන් ඒ පැවැත්ම තුළ ඒ පැවැත්ම පවත්වාගෙන යන්න ලොකු උදව්වක් වුණා මගේ අම්මයි තාත්තයි. ඒ නිසා මම මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඒ දෙපළට. මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවී සිහිලස සියත් වෙපත් මවාදී නිසලවම හිඳිනා නමක් නැති මකන්ද ඔබ අපච්චේ දයාවී සිහිලස ජීවිතේ ඉදිරියට යද්දී අපිට ගොඩාක් හැලහැප්පීම් තියෙනවා. ඒ හැලහැප්පීම් වලට අපිට අත දෙන්නේ අපිට ශක්තියක් වෙන්නේ අපේ ආදරණීය දෙමව්පියන්. ඉතින් අපි දුටුවා මේ සුන්දර නිශාක ප්‍රනාන්ද සොයිරියගේ දෙමව්පියන් කොහොමද ඇය අදින්න තත්ත්වයට එන්නට ඇයට අත දුන්නේ කියලා. ඉතින් ඇත්තටම නිශාක සොයිරිය මම ඔබෙන් අහන්න කැමති මව්පිය සෙනෙහසට බැති බරපිතුම මේ දයාවේ සිහිලස වැඩසටහන ගැන ඔබට කුමක්ද හිතෙන්නේ? මේ වැඩසටහන අපිට ඉදිරියට කරගෙන යන්නට ඔබේ අදහස් අපට ලොකු රුකුලක් වෙයි කියලා මම හිතනවා. ඔව් දුර්ගා, සියහඬ ගුවන්විදුලි ජාත්‍යන්තර ගුවන්විදුලි සේවාව ගැන මම බෙහෙවින් සන්තෝෂ වෙනවා. මොකද ඇත්තටම අපේ ගැඹුර බෙදාගන්න
අපේ යටගියාව හා සම්බන්ධ සුඳුරු අත්දැකීම් බෙදාගන්න අපිට හොඳ තෝතැන්නක් වුණා මේ සියහඬ රේඩියෝව. ඉතින් ඇත්තෙන්ම හරිම ආඩම්බරයි ඒ ගැන. මම විශේෂ ස්තුතිය මගේ පුද කරනවා ඒ සේවක මඩුල්ලට, විශේෂයෙන් ඔබටත් දුර්ගා මගේ දෑබර හිතවති යෙහෙළිය සහෝදරී. ඉතින් සියහඬ විශිෂ්ටයි කියලා මම කියනවා. මේ වගේ තවත් සහෝදර සහෝදරියන්ගේ අත්දැකීම් මුළු ලෝකෙටම ඇහෙන්න සියහඬ අරගෙන යන නිසා මම ස්තුතිවන්ත වෙනවා. අද දවස අද මේ මොහොත මට ලබා දුන්නට සියහඬට බෙහෙවින්ම ස්තුතියි. ඉතින් මේ වගේ වැඩසටහන් තුළින් අපි දෙයක් ලබනවා. මේ වගේ ගුවන්විදුලි සේවාවක් තුළින් අපි දෙයක් ලබනවා. අපේ සමහර තැන්වලදී අපේ තියෙන යටපත් වුණා වූ අපේ හැකියාවන් මුදුන්පත් කරවා ගන්න හොඳ තෝතැන්නක් මේ සියහඬ ගුවන්විදුලි සේවය. ඉතින් ස්තුතියි සියහඬ, මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ස්තුතියි දුර්ගා, මුළු හදවතින්ම ඔබටත් ස්තුතිවන්ත වෙනවා මගේ දයාබර සහෝදරි. සියහඬ ගොඩක් හොඳයි. ඉතින් ඔබ සැමට වාසනාවන්ත සුභානාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි. ජේසු පීටයි. මම නිශාකා ෆර්නෑන්ඩෝ. මව්පිය සෙනෙහසට බැතිබර පිටුම දයාවී සිහිලස. මව්පිය සෙනෙහසට පැතිබර පිදුම දයාවේ සිහිලස සමුගෙන යන්නයි අද මේ සූදානම. ජීවිතයට ආලෝකයක් දෙන්නට, ජීවිතය වැටෙන වැටෙන වාරයක් පාස අපට අතහිත දෙන්නට, මේ ලෝකයේ නොසැලෙන ශක්තියන් දෙකක් අපිට තියෙන. ඒ තමයි අපේ අම්මයි තාත්තයි. අපි වැටෙන වැටෙන වාරයක් වාරයක් පාසා අපිට ශක්තිය දෙන්නේ මේ දෙන්නයි. අද අපි ඉන්න තත්ත්වයට, ඔබත් මම ඉන්න තත්ත්වයට එන්නට අපිට අතහිත දුන්නේ මේ ආදරණීය අම්මයි තාත්තයි. ඉතින් ඔබ කැමතිද අද මේ ඔබ ඉන්න තත්ත්වයට ඔබව ගේන්න වෙහෙසුණු ඒ ආදරණීය අම්මටයි තාත්තටයි ඔබේම වචනේ ස්තුතියම්මේ? ස්තුති තාත්ත කියන්න. සියහඬ රේඩියෝවේ මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවේ සිහිලස සමග ඔබ ඕනෑම කෙනෙකුට එකතු වෙන්නට පුළුවන්. සමහර විට අද ඔබේ අම්මා හෝ තාත්තා ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉන්නේ අම්මා හෝ ඉන්නේ තාත්තා හෝ, සමහර විට ඒ දෙන්නම අද මේ ලෝකයෙන් සමුගෙන වෙන්න පුළුවන්. ඒත් ඔබ ඉන්න තත්ත්වයට ඔවුන් කොහොමද අතහිත දුන්නේ කියලා අපි සෑම දෙනා සමග බෙදා ගන්න ඔබ කැමති නම් ඕනෑම කෙනෙකුට අවස්ථාවක් තියෙනවා සියහඬ රේඩියෝ සමග එකතු වෙන්න. ස්තුතියම්මේ, ස්තුති තාත්තේ කියන්න. ඔබට සියහඬ ෆේස්බුක් පිටුවට කෙටි පණිවිඩයක් තැබීමෙන් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අද ආදරණීය දෙමව්පියන්ට ස්තුතියම්, ස්තුති තාත්තිකයන්ට අපි සමග එකතු වුණේ නිශාකා ප්‍රනාන්දු සොයිරිය. ඇයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඇගේ ආදරණීය දෙමව්පියන් ගැන අපි සමග බෙදාගෙන ඒ සුන්දර මොහොත අපි සමග ගත කරන්නට ඇගේ කාලය අපිට දායාද කරන්න. ඉතින් සමුගෙන යන්නම් තවත්
සොයරියක් සමග ඊළඟ වැඩසටහනෙන් හමු වෙන අදහසින්. මේ සියලුම දේම කරන්නට මට ශක්තියක් වුණු සියහඬ රේඩියෝවේ සියලුම කාර්ය මණ්ඩලයට මා අවංකව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාගේ ආදරණීය සොයිරිය ඔසිනි ජයතිලක සොයිරියට සංස්කරණය තුලින් ඇයට සහයෝගය දෙනවා. ඉතින් ඇයටත් මගේ හදබැති ස්තුතිය. සමුගෙන යන්නම් තවත් දිනක ආදරණීය දෙමව්පියන් යොලක්ව ඔබට හඳුන්වා දෙන අදහසින් මම දුර්ගා ප්‍රනන්දු. සියහඬ ඔබේ හඬයි මේ සිය හඬයි
සතිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ